May Primetime Sunrise Prouthi Prakashai Aibowan Subudasana Kobame Kwisitinne Primetime Sunrise Prouthi Prakashai Samagi Mama Tashma Kumara Piruma Prathamayen Avadanaya Sirasthala Veta Raji, Vaidivaru Nathulu, Vruthi Sangam Kihipyak, Udayasana 8 sita Sanketa Weda Varchanayakata Sarase, Varchanayata Atam Vruthi Sangambala Virodhaya. Anuradhapura Kahata Gastagiliya Pradeshe, Adudayasana Athivu Sulangakin, Nivasa 45kata Hani. Dainika Jala Paribhojanaya, Seta 10kin Ihalata. පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වයත් සමග මේ දිනවල ජල භාවිතය 15%කින් පමණ ඉහළ ගොස් ඇති බව ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය පවසනවා. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කිරීම ඇතුළු ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් වෘත්තීය සමිති 30ක් අද දෙවෙනි පුරා එක් දින වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ සඳහා රජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෛද්‍ය වෘත්තීය සමිති 6ක්, හෙද ගිලන්රත පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති 18ක් සෞඛ්‍ය ශාස්ත්‍රීන් වර්ජනයට එක් වීමට නියමිතයි. මේ රජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් මහතා ඉල්ලීම් තුනක් මුල් කරගමින් රජයේ වෛද්‍යධාරීන්ගේ සංගමය අද පෙරවරු 8ට දීප ව්‍යාප්ත වර්ජනයක් ආරම්භ කරනවා. මේ වර්ජනය සඳහා තවත් වෘත්තීය සමිති ගණනාවක් සහාය දක්වනවා. රජයේ ආයුර්වේද වෛද්‍යවරු, දන්ත වෛද්‍යවරු, ඒ වගේම ගුරු සංගම්, දුම්රිය දෙපාර්තමේන්තුව, විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් මේ සියලු බලවේග ප්‍රධාන ඉල්ලීම් තුනක් මුල් කරගෙන මේ වර්ජනය ආරම්භ කරන්නේ එක් දින වර්ජනයක්. මේ ප්‍රධාන ඉල්ලීම් වෙන්නේ සයිටම් ආයතනයේ ජනසතු කිරීම, ඒ වගේම ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමකින් තොරව සිදු කරන ගිවිසුම් ගතවීම් වහාම නතර කළ යුතුයි. ඒ වගේම රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප 2015ට කලින් තිබුණු ආකාරයට නැවත ලැබිය යුතුයි. ඒ වගේම රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය එම නැත්නම් විකිණීම වහාම නැවැත්විය යුතුයි. මේ කියන ඉල්ලීම් මුල් කරගෙන මේ වර්ජනය එක් දින වර්ජනය කරනවා. මේ ඉල්ලීම් සඳහා සුබදායි ප්‍රතිචාරයක් රජයේ පාර්ශ්වයෙන් ලැබුණේ නැත්නම් ඉදිරියේදී දීප ව්‍යාප්තයේ වර්ජනයක් අඛණ්ඩ වර්ජනයක් පිළිබඳ තීරණ 9වෙනිදායේ මධ්‍යම කාර්ක සභාවේදී ගැනීමට නියමිතයි. ඛනිජ තෙල්, විදුලිය සහ තැපල් ඇතුළු තවත් ශ්‍රේෂ්ඨ කිහිපයක් ඊට සහාය දක්වමින් කෑම පැයේ විරෝධය පළ කිරීමට නියමිතයි. සංකේත වැඩ වර්ජනයට සහාය නොදක්වන වෘත්තීය සංවිධානද ඔවුන්ගේ ස්ථාවරය පැහැදිලි කළා. මේ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා. පෞද්ගලික බස් සේවාව පිළිබඳ තියෙන ගැටලු ඇරෙන්න අපි වෙනත් දේවල් සම්බන්ධයෙන් ඒ අවශ්‍ය අනවශ්‍ය තීන්දුව ගන්න සූදානම් නැහැ. රටේ ජනතාව තුළ අනවශ්‍ය බියක් ඇති වෙලා තියෙනවා. ප්‍රවාහණය කඩාවැටේ කියලා අපි කියනවා රටේ ජනතාවට අනවශ්‍ය බියක් ඇති කරගන්න එපා. මේ රටේ සියලුම ස්ථානවල බස් ධාවනය සිද්ධ වෙනවා. පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වයත් සමග මේ දිනවල ජල භාවිතය 15%කින් පමණ ඉහළ ගොස් ඇති බව ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය පවසනවා. ජල සම්පාදන මණ්ඩලයේ සභාපති අලහවුදීන් අන්සාර මහතා සඳහන් කළේ ජල භාවිතය ඉහළ යාම හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට ජලය ලැබෙන ප්‍රමාණය අඩුවීම් ඇති බවයි. තත්ත්වය සැලකිල්ලටගෙන ජල නිෂ්පාදනය 5%-10% අතර ප්‍රමාණයකින් ඉහළ දමා ඇති බවද සභාපතිවරයා සඳහන් කළා. ජලය නොමැති ප්‍රදේශවලට බවුසර මගින් ජලය ලබා දීමට පියවරගෙන ඇති බව ඔහු පැවසුවා. අනුරාධපුර කහටගස් දිගලේ ප්‍රදේශයේ හරහා හමාගිය තද සුළඟේ නිවාස 45කට හානි සිදුව තිබෙනවා. කහටගස් දිගලේ දිගංහල් මිල්ලෑව, පලු කෙටුවැව සහ ගගුරෑව යන ගම්මානවලට මින් බලපෑම් එළ වී තිබෙනවා. ඒ පිළිබඳව තොරතුරු දැන ගැනීම සඳහා සම්බන්ධ කරගත් නිවුස් ෆස්ට් ප්‍රාදේශීය වාර්තාකරු චින්තක බාලසූරිය. මම මේ මොහොතේ රැඳි සිටින්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ අහටගස් දිගලේ දිගං සම්මිල්ලෑව ගම්මානයේ. ඊයේ සවස් කාලයේ අධික වර්ෂාවක් සමග තද හුළඟ හමා යාමත් සමග මෙම ප්‍රදේශයේ නිවාස 45කට අධික ප්‍රමාණයක් මේ වෙනකොට දැඩි හානි සිදු වී තිබෙනවා. අහටගස් දිගලේ පොලිස් නිලධාරීන් ඊයේ සවස් කාලයේ සිටම මේ මොහොත දක්වාම මේ රැඳි සිටමින් ආරක්ෂාව ලබා දෙමින් සිටින අතර අහටගස් දිගලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහන නිලධාරීන් සහන සේවා කටයුතු ආරම්භ කර තිබෙනවා. මීට දින කීපයකට පෙරින් මෙම ස්ථානයේම මේ ආකාරයට
ආකාරයෙන්ම සුළුසුළං තත්ත්වයක් ඇති වුණා. යාබද ගම්මාන කීපයක්ම එම සුළුසුළං තත්ත්වයෙන් විනාශ වී ගියා. මම Newsfirst වෙනුවෙන් චින්තක බාලසූරිය කහරගස් දිගලිය දිගං හල්මිල්ලාව ගම්මානයේ සිට. මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලය වයස අවුරුදු 15න් 15 සමස්ත ලංකා පැසිපන්දු තනගාවලියේ ශුරතාව හිමි කරගත්තා. බම්බලපිටියේ ශාන්ත පීතර විද්‍යාලයේ පැසිපන්දු පිටියේදී අවසන් තරඟය පැවැතුණා. එහිදී මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලයේ තරඟ වැදුනේ කොළඹ රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසල සමගින්. එම තරගයේ ලකුණු 55ට 37ක් ලෙස ජයගත් මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලයේ ක්‍රීඩකයින් වයස අවුරුදු 15න් 15 සමස්ත ලංකා පැසිපන්දු තරගාවලියේ ශූරතාව හිමි කරගත්තා. අන්තර්පලත් වයස අවුරුදු 19න් 15 සුපිරි කණ්ඩායම් අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට බස්නාහිර පළාත් දකුණු කණ්ඩායම සමත් වුණා. කෝල්ස්පිටියේ පැවති තරඟයේ කාසිය වාසය දිනු බස්නාහිර පළාත් දකුණ ක්‍රීඩකයන් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව ඔවුන් නියමිත පන්දු අර 50 අවසානයේ කඩුලු 8ක් තැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 303ක්. නිශාන් මදුශංක ලකුණු 102යි. පන්දු යැවීමේදී මිතිල ගීත් සහ සජිත් සමීර අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා. ජයග්‍රහණය සඳහා ලකුණු 304 ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බස්නාහිර පළාත් උතුර ක්‍රීඩකයින්ට පන්දු අර 31යි එක් පන්දුවක් අවසානයේ සිළු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 173ක් පමණයි. ලහිරු අත්තනායක ලකුණු 51යි. පන්දු යැවීමේදී රොහන් සංචය, තෂික් පෙරේරා සහ ඉන්ෂක සිරිවර්ධන අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා. සමගින් ප්‍රවෘත්ති අවසන්. නැවතත් එක්වන්න අපගේ ලයිව් ඇට් 55 ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ඔබට සුබ දවසක්. ආයිබෝවන්. Hotline 0114 896 896 www.newsfirst.lk feedback @newsfirst.lk